MRF Nylorik 3-row දරත ටයරය දැන් 3,990ක සුවිශේෂී අඩුකල මිලකට. David Peris Motor Company Private Limited වෙතින්. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මහනුවර රදගුරු අතිඋතුම් ව්‍යානි ප්‍රනාන්දු පියතුමන් බැහැදුටුවා. ඒ කටුගස්තොට පිහිටි මහනුවර රදගුරු නිල නිවසේදී. පසුව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස පස්වරුවේ ඓතිහාසික රුහුණු කතරගම පුදබිමට පැමිණියා. එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්. කිරිවෙහෙර පුදබිමට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ප්‍රථමයෙන් කිරිවෙහෙර රජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් බැහැදුටුවා. අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස එක් වුණේ ඓතිහාසික කිරිවෙහෙර චෛත්‍ය රාජානන් වහන්සේ වන්දනාමාන කිරීමටයි. කිරිවෙහෙර අභියසදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ජය ප්‍රාර්ථනා කරමින් ජය පිරිත සජ්ජායනය කෙරුණා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට තුනුරුවනේ ආශිර්වාදය, කතරගම දෙවිඳුන් ප්‍රධාන සියලුම දිව්‍ය රාජානන් වහන්සේලාගේ ආශිර්වාදයේ රකවරණේ බලයේ ප්‍රාර්ථනා කරලා ආශිර්වාද කරන්නටයි අද දිනේදී අපේ මේ විහාරස්ථානයේට පූජනීය මහා සංඝරත්නය 500කට අධික පිරිසක් මේ උදාරෝ පිම්බිමට වැඩම කළේ. ඒ වගේම ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මේ උදාරෝ පිම්බිමට අද පැමුණුනේ අපේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට ආශිර්වාද කරලා ඉදිරියේදී අපේ රට බාරගන්නට ඒ ආශිර්වාද කිරීම මූලික අරමුණ බවට පත් කරගෙන අපි මහා සංඝරත්නය අපි සියලු දෙනාම සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, ඒ වගේම අපේ රට ආරක්ෂා කරන, අපේ සංස්කෘතිය ආරක්ෂා කරන, අපේකම ආරක්ෂා කරන ඕනෑම නායකයෙක් එක්ක අපි එකතු වෙලා ඉන්නවා. අපි ඒ නායකයාට හදවතින් ආශිර්වාද කරනවා. එනිසා අපි විශේෂයෙන් අපි බලාපොරොත්තු තියාගෙන සිටිනවා අපේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට ඒ වගකීම බාර අරගෙන ඒ ගමන ගිහිල්ලා අපේ රට සෞභාග්‍යමත් රටක් බවට පත් කරගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්නේ කියලා. සමහරු කියනවා ඔබතුමා මේ බයට ඇමරිකාවට ගිහිල්ලා ඉඳලා ආවයි කියලා. ඒ කාලේ මා සමග ඉතාම හිතවත් යුද හමුදාවේ කර්නල් කෙනෙක් වශයෙන් වැඩ කරපු මහත්මෙක් හම්බ වුණා. මං ඇහුවා දැන් කොහොමද ඔබතුමාලගේ කටයුතු? කිව්වා අපිට යුද්ධ කරන්න දෙන්නේ නෑ මුන්. අපි ගහගෙන ගහගෙන යනකොට කියනවා නවත්තපල්ලා කියලා. නැත්තෙන් පස්සේ කියනවා ආයි පසුබෑපල්ලා කියලා. ඊළඟට ත්‍රස්තවාදීන් අපි ඉන්න පසුබෑලා ඉන්න තැනට පේන දුරට ඇවිල්ලා හිටන් එයාගේ ශරීරයේ පසුභාගය පෙන්නල යනවායි කිව්වා. අපි ඒවා ඉවසගෙන තමයි කිව්වා මේ යුද්ධය කළේ. ඉතින් මට හිතුණයි කිව්වා මේක කරලා වැඩක් නෑ. ඒ නිසා මම අස්සුණයි කිව්වා මම දැන් පොඩි කඩයක් දාගෙන මින් වැඩ කරනවායි කිව්වා. අන්න ඒ විදිය තත්වයක් මේ රටේ තිබුණා. ඒ වගේ තත්වයක් යටතේ බොහෝ දෙනෙක් මේ ලංකාව අතහැරලා ගියා. මේ බයට ගියා නෙමෙයි. ඒ කතාව සම්පූර්ණ වැරදි. යුද්ධය හරියට කරන්න දුන්නේ නැති නිසා තමයි හුඟක් දෙනෙක් අතහැරලා ගියේ. නමුත් හරියට යුද්ධය කරන්න ඉඩ තිබෙන බව දැනගත්ත ගමන් ඒ සඳහා අවශ්‍ය නායකෙක් පත්වෙච්ච ගමන් එතුමා ආපහු ඇවිල්ලා කලින් හිටියටත් වඩා බැරෑරුම් වගකීමක් බාර අරගෙන තමන්ගේ ජීවිතය පරදුවට තියලා අපට නිදහසේ නිර්භයව ජීවත් වෙන්න අවස්ථාව සලසලා දුන්නා. අලි පැංචා ලකුණ සහිත බජාජ් ජෙනුයින් ස්පෙයාර් පාර්ට්ස් දැවැන්ත ලෙස මිල අඩු කළා.